Oxford College of Business. All we do, all we are, is business education. දූෂිතයන්ට දඬුවම් කරන්නේ නැතුව දූෂණයට වැටබඳින්නට බෑ. මේ සම්බන්ධව අපි අකණ්ඩව සිවිල් සංවිධාන හැටියට ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා. අග්‍රාමාත්‍යවරයා මුණ ගැහිලා අපි මේ පිළිබඳ වාචිකවත් ලිඛිතවත් කරුණු දැක්වුවා. අද වෙනකොට මේ රටේ සිදුවන දේවල් අනුව අපට විශාල සැකයක් මතුවලා තියෙනවා මේ බරපතල වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන්ම යම් යම් ආකාරයට යම් යම් ගිවිසුම් හරහා ආරක්ෂා වෙනවාය කියලා. දැන් FCID එකට ආසන්න වශයෙන් පැමිණිලි 200කට ආසන්න ප්‍රමාණයක් මූල්‍ය කටයුතු සම්බන්ධව ලැබිලා තියෙනවා. 195ක් 200ක් විතරගේ ප්‍රමාණයක්. මේකෙන් 90කට විතර වගේ පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. 20කට ඒගොල්ලෝ ප්‍රමුඛත්වය දීලා වැඩ කරනවා කියලා කියනවා. යම් යම් අවස්ථාවල එහෙම සඳහන් වෙලා තිබුණා. ඊළඟට පරීක්ෂණ කටයුතු අවසන් කරලා නීතිපතිවරයාට එවලා තියෙන්නේ පැමිණිලි 34ක්. නීතිපතිවරයා නඩු දාලා තියෙනවා 8කට. ඒතර ප්‍රතිපලය කියහා බැලුවම් තියෙන්නේ 200න් 8යි. මේ වසරක් වසර එකමාරක් ගත වෙලා තියෙනවා මේ කාරණාවට. අඩු ගානේ ආණ්ඩු ඉලක්කයක් තබා ගත යුතුයි 2016 දෙසැම්බර් 30ක වෙනකොට මේ වගේ සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කරන්න. එහෙම නැත්නම් වෙන්නේ ඊළඟ මැතිවරණ එනවා. ඊළඟ මැතිවරණ වල ඩීල් දා ගන්නවා. අපි දන්නවනේ ඩීල් දාගත්තාන් පස්සේ මේවා යට යනවා.